රජමහා විහාරස්ථානයේ දිරිපිට මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත් මුල් කර ගනිමින් නාගදීප විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් පවත්වද්දී සම්බුද්ධ දෙමුගල සමරන උතුම් වෙසක් පොහොය දිනේ වෙනුවෙන් පැවැත්වෙන සම්බුද්ධ වන්දනා වෙසක් වැඩසටහන ඊයේ දින අලුයම 5:15 සිට දවස පුරා දාන ශීල භාවනා ආදියට මුල් තැන දෙමින් පවත්වන්නට යෙදුණා ඒ ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ සිට ඊට සමගාමීව නුගේගොඩ අනුලා විද්‍යාලයේ ආදිශිෂ්ට සංගමයේ සහ තිනත මාධ්‍ය ජාලය එකට එක්ව පස්වන වතාවටත් සිදු කරන ලබන තිනත ශ්‍රී කල්යාණි වෙසක් කලාපය ඊයේ සවස 6:45ට පමණ ආරම්භ වුණා ඒ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් समस्त ලෝකවාසී බෞද්ධ ප්‍රජාවට විශේෂ දිනයක් ලෙස මේ වෙසක් පොහොය දිනය හඳුන්වනු ලබනවා ඒ වගේම මේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අපට ශ්‍රේෂ්ඨ දිනයක් කියලා හැඳින්වුවොත් මම නිවැරදියි සිද්ධාර්ථ කුමරුගේ ඉපදීම එතකොට බෝධිසත්වයන් වහන්සේගේ බුදු වීම ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන ත්‍රිවිධ අවස්ථාවන් මෙම දිනේ සිදුවීම් හේතුපාද කරගෙන තමයි අපි මේ වෙසක් පොහොය දිනය ගෞරවාන්විතව සමරනු ලබන්නේ ශ්‍රී ලංකාවාසී බෞද්ධ අපට පසුගිය වසරේ වෙසක් උත්සවය සමරන්න අවස්ථාව හිමි වුණේ නැහැ ඒ COVID-19 වෛරස් තත්ත්වය නිසා ඉතින් මෙවරත් අපිට වෙසක් උත්සවය සමරන්න අවස්ථාව ලැබෙන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම නිසි ලෙස අනුගමනය කිරීමෙනි ආරෝග්‍ය පරමාලාභා යන බුදු වදන ප්‍රායෝගිකව දැනෙන යුගයකට තමයි අපි මේ අවතීන වෙලා ඉන්නේ ඉතින් වෙසක් දිනේ සැමරිය යුත්තේ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නිසි ලෙස පිළිපදිමි ඒ විදිහට සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් වලට මුල් තැන දෙමින් තිනත ශ්‍රී කල්යාණි වෙසක් කලාපය මෙවරත් පැවැත්වෙන්නේ කාලිංග බෝධි කතා වස්තුව රැගත් දර්ශනීය තොරණ එතකොට දන්සල් පහන් කුඩු සංදර්ශනය දුකට සංදර්ශනයේ මෙන්ම බැතිකේ සංදර්ශනයත් ඔබට තිනත ශ්‍රී කල්යාණි වෙසක් කලාපයේද කලාපයට පැමිණ දැක බලා ගන්නට පුළුවන්. ඒ වගේම පහන් කුඩු සංදර්ශනයේ විශේෂත්වයක් තියෙනවා. ඒ මේ පහන් කුඩු නිර්මාණයේ වන්නේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ ඉගෙනම ලබන අනුලාවන්ගෙන් අතින්. ඉතින් මේ අතරින් නිර්මාණාත්මකම වෙසක් කුඩු 10ට වටිනා ත්‍යාග ලබා දීමටත් තිනතප සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒත් එක මතක් කරන්නම් මේ පහන් කුඩු තනගේ පැවැත්වෙන්නේ කැලණි ගංගාසල පිහිට ස්ථානයක. ඉතින් ඔබටත් පුළුවන් මෙම ස්ථානයට ගිහිල්ලා මේ සඳහා අපේ අනුලාවියන් සූදානම් වන ආකාරය දැක බලා ගන්නට. ඒ වගේම අපේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් විසින් සිසල් පෑන් සංග්‍රහයක් පැවැත්වීමටත් කටයුතු සූදානම් කළා තියෙනවා. සෞන්දර්යාත්මක අංශයේ විසින් නාට්‍යයක් ඉදිරිපත් කිරීමට පටාචාරා නාට්‍ය ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කළයි තියෙන්නේ. ඉතින් ඔබටත් පුළුවන් මේක දැක බලලා ඔබගේ සතුට තව තවත් වැඩි කරගන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ හෙට උදෑසන 10 සිට පස්වරු 5 දක්වා මේ දන් දීමේ පින්කමක් පැවැත්වෙනවා කියලා. ඉතින් පින් කැමැති ඔබට මේ සඳහා සැදැහැතින් දායකත්වය ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඉතින් ඊයේ දිනේ වගේම අදත් විශාල ජනකායක් තිනත ශ්‍රී කල්යාණි වෙසක් කලාපයට පැමිණීමේ සිටන බව පෙනී යනවා. ඉතින් ඊයේ ආරම්භ වූ තිනත ශ්‍රී වෙසක් කලාපය දවස් 6ක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලායි තියෙන්නේ. ඉතින් ඔබටත් පුළුවන් මේ සඳහා සහභාගි වෙලා තිනත ශ්‍රී වෙසක් කලාපයේදී වෙසක් කස්රිය දැක බලා ගන්නට. මම අමෝදා චන්දසේන කපිල පෙරේරා සමගින් ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ සිට
गणना विद्यालय अमोदा चंद्रसेन सिरास्थल शांति कर्म कतरदी सिदु पहरदीमकिन नव हैवृद्धि दर्याक मियायाई अमनुष्य दोषयक पलवा हरि नकिया पय पहक वे वेलकिन पहरदीला तेदा स्विस अध्ययन पोदु सहतिक पत्र सामान्य पेल विभागय अद आरंभ उना तरुणियकगे मनसिरुरक गमन मल्लक तुल मेरठ कोविड आसादितु वन असुदाहिकमवाई पुत सविस्तरात्मक अमनुष्य दोषयक पलवा हरि मट शांति कार्य सिदुकल कांतावक एलकल वेवल प्रहारयक हेतुवेन देलगोड मीगावत्र प्रदेशे दरिया मियगोस तिबेनवा प्रदेशवासीन पवसुवे पय पहक पमन कालयक दरियट वेवल वलिन पहर दी अति भवाई ए संबंधेन दरियडिये मव सह शांति कर्म सिदुकल लद कांताव अत्तडंगोड गिन तिबेनवा फातिमा रिफ कानम नव हैवृद्धि दरिय पहरदीतिबेनवा विभाग අපේක්ෂකෙන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ පූර්ණ අවධානය යොමු කරමින් විභාගය අද දිනේදී පැවැත්ුණා. පසුගිය වසරේ දෙසැම්බර් මාසේ පැවැත්වීමට තිබූ 2020 අධ්‍යයන පොදු සාධක ප්‍රතිසාමාන්‍ය සාමාන්‍ය පෙළ විභාගය COVID-19 වර්ෂත්ව හේතුවෙන් කල් දැමුණා. අද ආරම්භ වන විභාගය මාර්තු 10 වන දක්වා පැවැත්වෙනවා. ඒ වගේම අද දිනේදී කොවිඩ් ආසාදිතව විභාගයේ සදහා පෙනී සිටින සිසුන් 38 දෙනෙකු විභාගයට මුහුණ දුන්නා. මේ ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සිදු කරන ප්‍රකාශයයි. අද දිනේ කොවිඩ් ආසාදිත වූවන් 192 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදා පදිතුමා සඳහන් කර සිටියා. ඒ අනුව මෙරටින් වාර්තා වූ समस्त कोविड आसादितों संख्या 83434 अतर इन 79422 को प्रतिकार सह निरोधायन काल सीमावन अवसान कर तिबिनवा पिटकोटुव वेल वेदिय सक सहित गमन मल्लक पिलिबद वेल सलहिमिय कु विसिन वेल वेदिय पोलिस सेट तोरतुरक लबा दी तिबिनवा ए अनुव පොලිසිය සිදු කළ සෝදිසියේදී මේ මල සිරුරක් බව සොයාගෙන තිබෙනවා. ඉන්පසුව ඒ කාන්තා මල සිරුරක් බවද පොලිසිය සොයාගත්තා. එම සිරුරේ හිස කලින් වෙන් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඒ වගේම මෙම සිරුර 27 දී කාන්තාවගේ සිරුරක් බවත් පොලිසිය සඳහන් කර සිටියා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 සංවත්සරයේ වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඉන්දියා ගුවන් හමුදාව එක්ව ලබන 3 වනදා සිට 5 වනදා දක්වා ඉදිරිපත් කරන ගුවන් හමුදා සංදර්ශනයේ පෙරහුරුවක් ඊයේ සවස ගාලුමෝදර පිටියේදී පැවැත්ුණා. බණ්ඩාරගම අටළුගම නිවසක පවත්වාගෙන ගිය ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ අදාළියම හැටගැන්නු ගින්නකින් එහි තිබූ බාණ්ඩ සියල්ල විනාශ වී ගියා. ඒ වගේම තලවා කැලේ සෙන්ට් ක්ලෙයාර් ආරක්ෂිතයේ ඊයේ රාත්‍රියේ හටගත් ගින්නකින් එහි තිබූ අකර 30ක ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. වනාන්තර හෙලිපෙහෙලි කරන්නන් පිළිබඳ තොරතුරු දැනුම් දීමට 1997 යන විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දුන්නා. රුධිර සංචිත අඩුව පිරවීම සඳහා දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන වෙත ගොස් රුධිර පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිද මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ත්‍රිවිධ හමුදා විශ්‍රාමික ක්‍රියාන්විත ආබාධිත රණවීර සංගමයේ විසින් සංවිධානය කරන ලද
නිහඬ විරෝධතාවයක් ඊයේ කොළඹ ගල්මුවදර උද්ඝෝෂණ කලාපයේදී පැවැත්ුණා. සූර්යවැව ගොවී සත්‍යාග්‍රහය 35 වන දිනටත් අද ක්‍රියාත්මක වෙනවා. ඊයේ රාත්‍රියේ සත්‍යාග්‍රහය පැවැත්වෙන ස්ථානයේ රූකඩ සංඝර්ෂණයක්ද පැවැත්ුණා. කොවිඩ් අසාධ්‍ය මිය යන පුත්කලින් භූමදානය කිරීමට ඉරණිත යුතු උපතේ කොටසක් හඳුනා ගැනීම. කොවිඩ් එන්නද ලබාගත් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවයි. ඊයේ එනත් කැන රක්කු සංඛ්‍යාව 42,925. අමානුෂික ලෙස තම මාස 9ක බිලිඳාට පහර දුන් මව අත්අඩංගුවට. අඹලංගොඩ අකුරල මොහොතේ දින නැමෙට කිය අවුරුදු 20 සහ 28 පසු වන තරුණයන් දෙදෙනෙකු දිය ගිනි අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා නාවික හමුදාවේ මෙහෙයුමක් අද ආරම්භ කරනවා. අදට නියමිත පුවත් අවසානයි. ආයුබෝවන්.